ඉතින් යාළුවනේ ආයිබෝන් පියාරොකින් අද අලුත් වැඩක් තමයි මේ මැච් පොයින්ට් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි අපි ආවේ. ඉතමත් ආදර බර කතාවක්. කෙනෙක් විවාහ වීමේදී තම ජීවන සහකරු සහකාරි තෝරා ගැනීමේදී කුමන කාරණා සලකා බලන්නේද? සත්‍යන්ත පුවත්පත්වල පළන විවාහ මංගල දැන්වීම් කියා බලන විට හොඳින් පැහැදිලි වන දෙයක් වන්නේ ප්‍රායෝගික ලෝකයේ විවාහ යනු භෞතික කාරණා රාශියක් එකිනෙක ගැළපීම නිසා සිදුවන නීතිමය ගනුදෙනුවක් බවයි. සම්පේක්ෂණවාදී පෙම්වතයන් නම් විරුද්ධ වන මෙම ආකාරයේ විවාහ කෙසේ වුවත් අද දවසේ ප්‍රමුඛ විවාහ වේදිකමට බාරපත් වී ඇත. උපාධියක් සහිත පිරිමියෙකුට ගැළපෙන දායාදයක් සහිත විනීත දියණියක් නැතහොත් විදේශ රැකියාවක නියුත පුතෙකුට හොඳ පවුල් පසුබිමක් සහිත දියණියක් හෝ මිලියන 50ක සහිත දියණියට ගැළපෙන වෛද්‍ය ඉංජිනේරු පුතෙක් ලෙස තමන්ගේ සුසුකම් වලට ගැළපෙන දැක් ගන්න පුළුවන්. නමුත් විවාහ වීමට සිටින අයගෙන් තම සහකරු සහකාරි ගැන විමසූ විට ඊතාකාරයේ භෞතික කාරණාවලට ඔබ්බෙන් තම සහකරු සහකාරිය ගැන මෙවැනි අදහස් අපට පළ කරනු ඇත. අපි එයාගේ ලස්සන ඇස්වලට මම ආසයි. එයාගේ පිරිමිකමට මම ආදරේ. එයාගේ නිහතමානිකමට, එයාගේ අහිංසකමට, එයාගේ අවංකකමට. මේ කිසිදු කාරණයක් අප මුලින් සඳහන් කළ උපාධි රැකියා හෝ දායාද සමග සමානකමක් නැත. මේ සියල්ල භෞතික නොවන ආත්මීය කාරණාය. මෙම කාරණා සම්බන්ධ වන්නේ මගේ සහකරු සහකාරිය මගේ ඇසට අසුවන ආකාරය අනුවය. ඉතින් මේ අනුව අපට විවාහය පිළිබඳ ගොඩනැගිය හැකි කඳවුරු දෙකක් දැකිය හැක. එක කලාපයක් විවාහයකදී වැදගත් වන භෞතික හා සාම්ප්‍රදායික කාරණා සලකා බලයි. මෙම කොටසට රැකියාව, උගත්කම, වත්කම, දායාද, කුලය, ජාතිය, සහෝදර සහෝදරියන්ගේ තොරතුරු පළාත, අනාගත ගුණනාගරි දුරුවන් පාසලට දැමීම, සුනාමි විපත්, ගම් වතුරු වැනි කාරණා අයත් වේ. දෙවන කලාපයට අදාළ වන්නේ ඉහත කී භෞතික හා සාම්ප්‍රදායික කාරණාවලට ගහණය නොවන ආත්මීය කාරණායි. ලස්සන අහිංසක බව කියාගන්න බැරි දෙයක් තිබීම, හදවතට සමීප වීම, සංසාරගත බැඳීම්, ප්‍රථම බැල්මින් ඇතිවන ආදරයත්, පෞරුෂයට අවංකකමට ආදී ලෙසට මෙම කාරණා ප්‍රකට කරන්නේ කිසිම භෞතික මට්ටමක අසුනුවන ආත්මීය කාරණාය. විවාහයක් යනු මෙම කලාප දෙකින් එකක් මත පදනම් වීමය. කෙනෙකුට භෞතික කාරණා අමතක කර තම අතාර්ථික ආදරය තෝරා ගත හැකිය. එසේම තවත් කෙනෙකුට තම අතාර්ථික ආදරය වෙනුවට තාර්කික භෞතිකවාදී තීරණයක් ගත හැකිය. මේ ආකාරයේ ගැටලුවකට මැදිවන කෙනෙක් අවසානයේ කුමන තීරණයක් ගත යුතුද? එවැනි කෙනෙක් කෙසේ ක්‍රියා කරනු ඇද්ද? මැච් පොයින්ට් චිත්‍රපටය තුළ සාකච්ඡා කෙරෙන්නේ මෙවැනි ගැටලුවකට මැදිවන පුද්ගලයෙකුගේ ජීවිතයේ මුහුණ දෙන තත්ත්වයයි. ඉතින් මේ ෆිල්ම් එක නරඹා ඔබ විචාරය කරන්න.